අද අප එක තුලාඉන්නේ ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩම් වන ආර්ථික විද්‍යාවය හැඳින්වීම කියන පාඩමට අදාළව සාකච්ඡා කරන පලවෙනි ෂෝට් නෝට වඩිය එකකත් එක්.. අරි ොඩක් දරෝ ඉල්ලීම් කළ තිබා කෝන් ෂෝ්නෝන්ටිකක් මුලයිනං. පිළිවල්ට දාගනෙන්ට කියලා. එනිසා අදයිදං අපි පුතේ ඉකෝන් පළවිනිපාඩ මේ පළනි ෂෝට් නෝටිකද සාකච්ාගතවයි. හරිවස් අපි ලබන සති තුරන්ටික නොවදියට අපි සියලුම දොළහවසට අදාල ෂෝට් නෝටික පුතේ පලවැනි පියවර විදියට එකදිගට පිළිවල්ට කතාරෙන නොතරම්. දැමම් පාඩන් සමාරයිව දාල තිබා තැනින් තැන තැන්තැන ෝෝ ල බ සහ පාඩන් වල වැදගත්ම කරුණු දාල තිබ ගොඩක් දරු ල්ලීම් ලති බ මුලයිදන්ස ෝට් නෝටික කරම හොඳට තේරෙන වන්නන්නේීමමගරතෙන. එනිසා ලත් මුොලයි දම් ෝට නෝටිකත් කෝ ල මුල දම් ෝට නෝ ටිත් පුතේ ේවිදී අපි කරගෙන යනවයි. අලුතෙන්න් සබන්ධම දරුවක්න එයා දැනගන්ඩදෝන කලින් දරුන් ැන් දන්න ඇති ල සබන්ධ වෙච් දරෝ. කෝන්වලටපුතේ හතලියේ සර් පොතක් ගන්න හතලේ ස පොතක් අරගෙන. මේ එක වීඩිය එකක් එක කොලක මෙන්න මේ විදියට ලියගන්නටයන. තකොට වාට මේක පහසුයි. කොළවල ලියන්ට එපා කියලා කියන්න හේතුව තමයි කොල ඕ කොහෙදායිද කියලා දන්න ඇතිනිසා. ඉතිනිසා හතලිය පොතක් අරගෙන ලස්සන්ට පිට කොලයක්ම දාගෙන දැන ගින්දර වගේ මේටික ලියාගෙන හමු.යි. එනං හර එකතුවෙලායිඉ අද ආර්ථික විද්‍යාවකි අහැඳින්වීම කියන පලවෙනි පාඩ මේ පලවෙනි ෂෝට් නෝට් වීඩිය එකත් එකක් යි එනම් හැමදාම ඉරිදා අට පුතේ මේ බලන්න පුළුවන් ලයිවෙල්ලා ර් හැමදාම ඉරිදා අටවෙද්දි අපි මේ කෝන් ෂෝට නෝට් විඩියකන්දාවා යි සුදාට වෙද්දී BS. ෝට් ෝ් එකත් දාන සමහරද වස්සල දාන්න බැරිවෙන්න පුළුවන් තියෙන කාරය මවුලත්වයත් නිසාතන බහෝදුරට ඉරිදාය සඳදායි කෝනුයි BSසුයි මේවිදිට මුලෙයිදදා ෂෝට්නෝට් වවිඩියෝටක කරගෙන නො ගොඩක්දරු ඉල්ලා තිබ නිසා තමයි මුලයි නංආපව් ෂෝට් නෝ් විදිහට අපි කතා කරෙන යන්නේ යි අරනක් ආර්ථක විද්‍ය ඇහදදිීම. කිය පලවෙනි පාඩ මේ පලවිනි ෂෝට් නෝට් වීඩිය ගත් එක තමයි අපපීද තුවෙලා අයින්න. යි. හරි බලම නම්බපුතේ හරි අලුතයන් සම්බන්ධ වෙන් දරුව දැනගන්න ඉසල්ල හොඳට අහගෙනින්ද පස්සේ හොඳට අහගෙනින්දලා තේරුම් ගත්තර පස්සමක නෝට් එක ලියාගන්න. හරි පතේ ආර්ථික විද්‍යාව ඇතිවුණිය කෝමද. ආර්ථික විද්‍යාව ඇතිවුණේ එක්දා සස්්‍යය හැත්තාහේදී. ඇඩම්මවිස්මිත රචනාකරපු ජාතීන්ගේ ධනයෙන පොතත් එක් නත ද වල් තොප් නේෂන් කියන පොතත් එෙක තමයි. අපි කතා කරන නූතනආර්ථික විද්‍යාව ඇති වනේ නම්. අපි කතා කරන නූතනාර්ථික විද්‍යාව ඇතුනේ එක්දා සස්්‍යය ඇත්තායේදී ඇඩම්මස්මිත් පවිසින් රචනා කරපු ජාතීන්ගේ ධනයකන පොතත් එෙක නිසා නූතනනාර්ථික විද්‍යාවේ පියාවිදියටට අපි සලකාන කවද. මස්මිත එන එක මතක දයාගන්න කවත්ද එක්දාසස්්‍යය ඇත්තයේද ඇඩම් මස්මිත රචනා කරපු ජාතීන්ගේ ධනයකෙන පොතත් එක්ක තමයි අපි කතා කරන නූතන ආර්ථික විද්‍යාව ඇති වනේ.. වසිපුතේ ආර්ථික විද්‍යා පොදු නිර්චන, ආර්ථික විද්‍යාව සම්බන්ධෙන් විධ ආර්ථික විද්‍යාචි නිර්චන ඉදිරිපත් කල තියෙනවා මං මෙතර ලතෙන පොදු නිර්වචනය විතරයි. යි. හරි බලමු නිර්වචන කියලා සීමිත සම්පත් භාවිතා කර. අපි දන්නව පුතේ අපේ වුවමනා අසීමිතයි. මේ අසීමිත වුවමනා ඉටු කරගන්න අපිට තිර සම්පත් ප්‍රමාණය සීමිතයි කර දන්නවනන්නේ. එනම් අපේ වුවමනා අසීමිතයි. හැබැයි ඔය අසීමිත වුවමනා ඉටු කරගන්න තියෙන සම්පත් ප්‍රමාණය සීමිත ද උදාරණයක් විදිට. මට බෝඩ්ඩ කෙේලියන්න ඕන විශේයකරු අසීමතයි මුළ සිලබස් එකක්ුණක් මට මේ ලියන්න පුළුවන් හොඳයි. හැබැයිපතේමට බෝඩ්ඩ එකේදීන ඉද ප්‍රමාණය සීමවිතයි. දැරන්නේ වගේ තමා ආර්ථික විද්‍යාවේ කතා කරන සම්පස් සීමිත වෙන මිනිස්සුන්ගේ ඕුවමනා අසීමිත වෙනවා න. සීමිත සම්පත්භාවිතා කර අසීමිත මිනිස්සුවමනා සපුරාගැනීමට යාමේදී මිනිසා නිෂ්පාධනය හුවමාරුව පාරිභෝජනයේ යනශේෂවල කටයුතු කරන ආකාරය අධ්‍යේනය කරන විශ්ක අපිකිනවා, ආර්ථික විද්‍යාව ගෙනකද තු ආර්ථික විද්‍යාව කන ඒ එක සම්බන්ධය විධ නිර්ජන දිර තියෙනව. නොද සීමිත සම්පත්භාවිතා කර, අසීමිත මිනිස්සුවමනා සපුරාගැනීමට යාමේදී මිනිසා නිෂ්පාධනය හුවමාරුව, පාරිභෝජනය යනශේෂවල කටයුතු කරන ආකාරය අධ්‍යේනය කරන විෂමකද. සීමිත සම්පත් භාවිතා කර, අසීමිත මිනිස්සුවමනා සපුරාගැනීමට යාමේදී මිනිසා නිෂ්පාදනය හුවමාරුව, පාරිභෝජනය යන ශේෂවල, කටයුතු කරන ආකාරය අධ්‍යේයනය කර ිශෂමකරපුතේ සීමිත සම්පත්භාවිතා කර, අසීමිත මිනිස් සුවමනා සපුරාගැනීමට යාමේදී මිනිසා නිෂ්පාධනය හුවමාරුව, පාරිභෝජනය යන ශේෂවල කටයුතු කරන ආකාරය අධ්‍යේනය කරන. එනම් මත් ඇැන ආර්ථික විද්‍යා පොදු නිර්චනය ඔන්න ඕක. අරයා කරමණට පොතේ මතකගේ මතකින් කැරබන් ආර්ථික විද්‍යා ඇතිවුණේ කොමද එක්දා සස්්‍යය හැත්තායේදී ඇඩම්ස්මිත් ්‍රචනා කරපු ජාතීන්ගේ ධනය කියෙන පොතත් එෙක්. මොකද ආර්ථික විද්‍යා පොදු නිර්චනය සීමමිත සම්පත්භාවිතා කර අසීමිත මිනිස්ුවමනා සපුරාගැනීමට යාමේදී මිනිසා නිෂ්පාධනය හුවමාරුව, පාරිභෝජනය යනශේෂවල කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන විෂමකර පුතේ සීමිත සම්පත්භාවිතා කර අසීමිත මිනිස්ුවමනා සපුරාගැනීමට යාමේදී මිනිසා නිෂ්පාධනය හුවමාරුව පාරිභෝජනය යන ශේෂ්වල කටයුතු කර ආකාරය අධ්‍යයනය කරන විෂය. පස්සේ ආර්ථික විද්‍යාව සමාජය විද්‍යාවක් කියලා තහවුරු කරන්න ඕනේ. පුතේ විද්‍යාවන් ප්‍රධාන වශයෙන් කොටස්දේහිට බදෙනවා ශුද්ධ විද්‍යාවන් හා සමාජය විද්‍යාවන් කර යි. හොඳරහගන්නෑ ආර්ථක විද්‍ය සමාජය විද්‍යාවක් කියලා උපපු කරන්න තමයි යන්නේ. විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙේට ෙදෙනවා. සමාජය විද්‍යාවන් ශුද්ධ විද්‍ය ශුද්ධ විද්‍යාවන් වලට කර සමභවික විද්‍යාවන් කියරෙෙනම් හොඳරලුටකන්ඩෑ සමාජයේ විද්‍යාවන් කියරබෙදෙනවා ශුද්ධ විද්‍යාවන් කියබෙදෙනවා ුද්ධ විද්‍යාවක් යන සමභවික විද්‍යාවක කත්ුේ. ශුද්ධ විද්‍යාවක් ෑනෙ ස්ුභාවික විද්‍යාවක් ? ශුද්ධ විද්‍යාවක් නැත්තන් ස්වභාවික විද්‍යාවක් කියන්නේ පරීක්ෂනාගාරයක් තුළ පරිීක්ෂාවට ලක්කර, නිගමනවලට එලෙබෙනවන මොනොකක්ද පරීක්ෂනාගාරයක් තුළ පරරිීක්ෂාවට ලක්කර, නිගමනවලට එලබෙනමනං අන්නේ වගේ විද්‍යාවන්ට අපි කි නොමනෝද. ුද්ධ විද්‍යියාවක් නැත්තන් ස්භාාවක විද්‍යාවක් කියමකද ශුද්ධ විද්‍යාවක් නැත්තන් ස්භාවවික විද්‍යාවක් යන්නේ පරීක්ෂනාගාරය තුළ පරීක්ෂාවට ලක්කර නිගමනවලට එෙන විද්‍යාරතුවයි ජීව විද්‍යාව රසානි විද්‍යා බෞතික විද්‍යාවගේ දේවන්. හැබැයිපුතේ සමාජය විද්‍යාවන් වල එන නීතිරීති පරීක්ෂනාගාරය තුළ පරීක්ෂාවට ලක්කර නිගමනවලට එලෙබෙන්ට බෑ. එනම් විද්‍යාව ප්‍රාශය කොල ෑගොනපුත. සමාජයේවිද්‍යාන ුද්ධ ද්‍යාම් ුද්ධ විද්‍යාවට තමයිව ස්භාවක විද්‍යාවක් කියලා. ඒ ස්භවික විද්‍යාවල එන්න නීතරීති පරීක්ෂණනාගාරඇ තුළ පරීක්ෂාවට ලක් කර නිගමනවලට එලෙමෙන්් පුුවන්. හැබැ අපිකතා කර සමාජ විද්‍යාවෙන නීතිරීති පරීක්ෂනාකාරඇ තුළ පරක්ෂාවට ලක්කර නිගමනවල ටෙලෙමෙන්ඩ බෑ. කොහමද මේ සමාජි විද්‍යාවන් වල නිගමනෙන්නේ. සමාජය තුළ හොඳරහගන්. සමාජයේ තුළ මිනිසුගේ හැසිරීම අධ්‍යේනය කරන විෂයන් තමයි සමාජය විද්‍යාවන් කෙන නම් සමාජී විද්‍යාව කැන්නේ සමාජයේ තුළ මිනිසාගේ හැසිරීම අධ්‍යේනය කරන විශක් මොනොරුතේ සමාජය විද්‍යාවකැන්නේෙන් සමාජයේ තුළ මිනිසාගේ හැසිරීම අධ්‍යේනය කරන විෂක් උදාරය තමයි ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව. අපරාධ විද්‍යාව මනෝවිද්‍යාවගේ දේවල් අපි නොමනවද සමාජීය විද්‍යාවන් කරෙනම් සමාජීය විද්‍යාවක්්‍යයන්නේ සමාජය තුළ මිනිසාගේ හැසිරීම අත්්‍යේනය කර විෂාන්. දේශපාලන විද්‍යාවෙන් කරන්නේ සමාජය තුළ මිනිසාගේ දේශපාලනිික හැසිරීම අත්්‍යේනය කිරම්. අපරාධ විද්‍යාවනි කරන්නේ සමාජය තුළ මනුස්සෙක් අපරාධකරුව එක් වශයෙන් කෝමද හැසුුවෙන්න්නකිනෙ එක අත්දේනය කිරම්. ආර්ථික විද්‍යාවෙන් කරන්නේම. ආර්ථික විද්‍යාවෙන් කනු ලබන්නේ සමාජය තුළ මිනිසාගේ ආර්ථික හැසිරීම විග්‍රහ කිරීමයි. ආර්ථික කරුණු සම්බන්ධයෙන් කොහොමද මිනිස්සු හැසිරෙන්න්න කියල තමයි ආර්ථික විද්‍යාවෙන් කරනේ නිසා ආර්ථික විද්‍යාවමන විද්‍යාවත්ද සමාජය විද්‍යාවක් කියපිය කියලව රයි. හරි නමාණපති මොකද සමාජය විද්‍යාව යන්නේ සමාජය තුළ මිනිසාගේ හැසිරීමත්දේනය කරමිෂක්. මොකදද සමාජය තුළ මිනිසාගේ, හැසිරීම අධ්‍යේනය කරන විශයක් අපිකි නමොකද මාජියය විද්‍යාවක් කියමකක්ද සමාජයේ තුළ මිනිසාගේ හැසිරීම අධ්‍යේනය කරන විශ්යකට අපිකිනව සමාජීය විද්‍යාවක් කියලරයි. හරි. ඉවාසේ සමාජයේ ආර්ථික විද්‍යාන් කරනමකක්ද. ආර්ථික විද්‍යාවෙන් කරනු ලබන්නේ සමාජයේ තුළ මිනිසාගේ ආර්ථික හැසිරීම විග්‍රහකිරීමමොකද. ආර්ථික විද්‍යාවන් කරන්න පුතේ සමාජය තුළ මිනිසාගේ ආර්ථික හැසසිරීමත් දේනය කිරීම. අන්න නිසා තමයි ආර්ථික විද්‍යාමන විද්‍යාවත්ද සමාජීය විද්‍යාවක් පේෙන. මේ අපේ ජනජීවිතයට මේ ආර්ථික විද්‍යාව තරන් සමීප වෙන විද්‍යාවක් නෑ. එනිසා පුතේ සමාජ විද්‍යාවන්හි රැජින විදියට සලකන්නේ කවුද ආර්ථික විද්‍යාවනම් සමාජ විද්‍යාවන්හි රැජින කිය අපි හඳුන්නන කවුද ආර්ථික, යි හරි බලම අපි කතා කලපි ඔගන්නපු ඉගන්නට මතද කියලා. හරි වොනපති ආර්ථක විද්‍යා ඇත්තුනය කොමද එක්දාසස්්‍යය හැත්තාේදී ඇඩම් ඉස්මිත රචනා කරපු ජාතීන්ගේ ධනයකෙන පොතත් එක්. යි් නිර්චනයමකක්ද සීමමිත සම්පත් භාවිතා කර අසීමිත මිනිස්ුවමනා සපුරා ගැනීමට යාමේදී මිනිසා නිෂ්පාධනය හුවමාරුව පාරිභෝජනය යන ශේෂවල කටයුතු කරනආකාරය අධ්‍යයනය කරන විෂේ. . එස්සේ විද්‍යියාවන් පපුතේ ප්‍රධර්ශයෙන් කොස්තේරවිදමකිවවාත් සමාජය විද්‍යාවන අනික ශුද්ධ විද්‍යාවන ත්තන් ස්භාවවික විදේ දෙකේ එකක්ෑ ශුද්ධ විද්‍යාාවන ඇතන් ස්භාවික විද්‍යාාවන් ොකද ශුද්ධවිද්‍යාවක් නත සස්භාග ුදධාවව කැන පරීක්ෂණනාගාරයට තුළ පරීක්ෂාවට ලක් කර නිගමනවලට එළෙබෙන විද්‍යාවන්. මේ සමාජි විද්‍යාවන එහෙම බෑ. සමාජය විද්‍යාවන් කොමද සමාජය තුළ මිනිසාගේ හැසිරීම අධ්‍යේනය කරල තමයි නිගමනවලට එළෙඹෙන නිසා ගෙනවා සමාජය තුළ මිනිසාගේ හැසිරීම අධ්‍යයනය කන විෂයන් සමාජය විද්‍යාවක් කියල. ආර්ථික විද්‍යාවෙන් කරනු ලබන්නේ සමාජය තුළ මිනිසාගේ ආර්ථික හැසිරීම විග්‍රහ කිරීම නිසා ආර්ථික විද්‍යාාවමන විද්‍යාවදද සමාජයේ විද්‍යාවක් කයි කතා දෙකක් නෑ. අපේ ජනජීවිතයට ගොඩක් සමීපනිසා ආර්ථික විද්‍යාවපි කියෙනවා සමාජ විද්‍යාවන්හි රැචින කියල සමාජ විද්‍යාවන්හි රැචින කියලා ආර්ථික විද්‍යාව හඳුන්වනු ලබනෝ. වස පුතේ අපි කතා කරන ආර්ථික විද්‍යා ප්‍රධාර්ශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සාර්වාර්ථික විද්‍යාව හා, ශූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. අපි සාකච්ඡා කරන්න ආර්ථික විද්‍යා ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි සාර්වාර්ථික විද්‍යාවයි ශූක්ෂම ආර්ථික විද්‍යාවයි.් හරි සාර්වාර්ථික විද්‍යාව කියන්නේ ආර්ථිකය සමස්තයක් ලෙස ගෙනත්දේනය කිරීම. අපි දන්න ඔපුතේ ආර්ථිකයක් හැදෙන්නේ කුඩාකුඩා ඒකකවලින්. මේ කුඩා කුඩා ඒ එකතු වෙච්ච සමස්තේ ගැන. සමස්තේ ගැන අධ්‍යේනය කරවනම් අන්න එක අපි කෙනවා. සාර්වආර්ථික විද්‍යාව. එ සාර්වාර්ථික විද්‍යාවගෙනනමකද ආර්ථිකයක් සමස්තයක් වශයෙන් ගෙන අධදේනය කිරීමකද ආර්ථිකයක් සමස්තයක් වශයෙන් ගෙන අධ්‍යේනය කිරීමට අපි කෙනවා. සාර්වආර්ථික විද්‍යාව කියලා. එනම්. මතතියනපුතේ සාර්වාර්ථික විද්‍යාව කියනකදද ආර්ථිකයක් සමස්තයක් වශයෙන් ගෙන අධ්‍යේනය කිරීමකද ආර්ථිකයක්. සමස්තයක් වශයෙන් ෙනත්දේනේ කිරීමට සාර්වාර්ික වි්‍යාවන උදාරයක් දතිනවා මුලු නිෂ්පාදනය කෙනෙක මුළු නිෂ්පාදනය කැනපුතේ රටේ නිපදවන හැමදේ දළ දේශ ෂ්පාදකිල කියන්න පුළුවන් ටේ නිෂ්පාදනය වී නිෂ්පාදනය කෝපි නි්පාදනය රබ නිෂ්පාදනය අන්නේ වගේ කුඩා කුඩා ඒ ඔක්කොම එකතු එච්ච හැදුණු සමස්තය ගැනත්දයය කිරීම තමයි සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ. එට පස්නේ ශූක්ෂ මාර්ථික විද්‍යාව. ශක්ෂ ර්ථික ද්‍යාව කියගැන්නේ ඔල මතකනයේ සමස්තය. සමස්තයෙන් තෝරගත් එක්ක චූඩි දෙයක්. සමස්තයෙන් තෝරගත් එක දෙයක් ගැන අද්‍යේනය කිරීම. එමන තම් සමස්ථ ආර්ථිකයේ තෝරාගත් එක්කොටසක් පිළිබඳ කරන අත්දේනය. සමස්ථ ආර්ථිකය ගැන අදේනය කරන ගැන ලොකුදේ ගැන සමස්තේ ගැනත්්‍යයනය කරන සාර්වාර්ථික විද්‍යාව. මේ සමස්ථා ආර්ථිකය තියෙන, එක දෙයක් ගැත්දනය කරනම් තෝරගත් එක දෙයක් ගැත් දෙනය කරනම් ශූක්ෂම ආර්ථික විද්‍යාව කියලකෙනව නම්මත් අැනපතයේ ආර්ථික විද්‍යා ප්‍රධාන වශයෙන් කොට දෙකයි සාර්වාර්ථික විද්‍යාවයි, ශූක්ෂම ආර්ථික විද්‍යාකොමද සාර්වාර්ථික විද්‍යාවයි, ශූක්ෂම ර්ථික විද්‍යාකොමද සාර්වාර්ථික විද්‍යාවයි, ශූක්ෂම ආර්ථික විද්‍යාවයි. සාර්වාර්ථික විද්‍යාව ගැන ආර්ථිකය සමස්තයක් වශයෙන් ගෙන අත්ද්‍යනය කිරීමකද. ආර්ථිකය සමස්තයක් වශයෙන් ගෙන අධ්‍යේනය කිරීමකද ආර්ථිකය සමස්තයක් වශයෙන් ගෙන අධ්‍යේනය කිරීමට අපි කියෙන සාර්ව ආර්ථික විද්‍යාව කියලා. සාර්වාර්ක විද්‍යා උදාාරතමයි මුලු නිෂ්පාදනය කෙනෙෙන මුල නිෂ්පානය කියන්නේ ආර්ථිකය සමස්තයක් වශයෙන් ගෙන අධදේනය කරනවා කියෙන එකයි. ලස ශූක්ෂ ආර්ථික විද්‍යාව කියන්නේ සමස්ථ ආර්ථිකය එකැ සමස්තයේ, තෝරගත් එකදයක්. සමස්ථ ආර්ථිකයේ තෝරාගත් එක්කොඩ සක් පිළිබඳ කරන අත්දයක අපිකිෙනවා ශූක්ෂම ආර්ථික විද්‍යාව කියම සමස්ථේක නත්ද්‍යයනය කරනම් පුතේ මුළු නිෂ්පාදනය කැත්දනය කන මේ මුළු නිෂ්පාදනය තෝරගත් එකකොඩ සත්තමයිමකද තේ නිෂ්පාදනක කන නම් තේනිෂ්පාදනය කියන්නේ ශූක්ෂම ආර්ථික විද්‍යාව, මුළු නිෂ්පාදනය කියන්නේ සාර්වා ආර්ථික විද්‍යාව. සමස්ථ ආදායම කියන්නේ සාර්වා ආර්ථික විද්‍යාව. වටකම්කරුව එකුගේ ආදායමකයන්නේ ශූක්ෂම ආර්ථික විද්‍යාන්න විදිට අපිට සාර්වාර්ථික විද්‍යාව හා ශූක්ෂම ආර්ථික විද්‍යාව බෙදාගන්න පුළුවන්.. හනිට පසපුතේ මේ ෂෝට් නොන්ටගේ අවසාන කොටස තමයි ආර්ථික විද්‍යාවට අදාළ ප්‍රකාශටික.යි. අප ඊට පස්සපුතේ ලබන සතියේති සාකච්ඡා කරම ආර්ථි බාණ්ඩ ආර්ථික නොන බාන්ඩ. නිෂ්පාතනැකයාමයි වක්‍ර ආර්ථික පද්ධති ඉල්ලුම සැපයවම නම් මෙතාව ඒටික පුතේ අප එකදිකට ෂෝට් නෝට් විදිරීම දිට දාගෙනය නමයි. එ එකකට ල තේරුම්ගන්න පුුවන් ආර්ථික විද්‍යාවකැෙන ඇතටම ගොඩක් ලේසි විශ්‍යයක් කියේලා.යි. වල පුතේ අනිවාරෙන්ම වීදියයක හොඳයි නම්. ට එකක් දාන්ඩ එතකොට වලට තේරුණවාද රැන්ත කියල දැනගන්න පුුවන්.ඒ එතකොට වලගේ කමෙන්ට් එක තියනවා හොඳයි සුපිරි කනෙ මක ඉන්නවා කියල ඇත්තටම ඉදිරි වඩියෝ ටිකක් මේ විදිටම දාන්න. ළමයකුට තෘප්තිමත්තෙන්ටප මේක තෘප්තිමත් වුණු ළමයගේ අදහස දානම, අදහස දානව කියන්නේ මටත්තාප වාසතනවා තව තබ වඩියෝ කන්න රයි් ඒවගේ පපුතේ ඔයාලගේ යාලෝත්තිඉන්න වනං එයාලටත් මේක බලලා ඉගෙනගන්න පුළුවන්න ස්ටේට ස්ාන නතන් ගරූපල තිරන ගරුපට දාන්න එතකොට එයාලත් බලලා පුතේ මේක යම් දෙයක් මේකෙන් අනිවාරෙන්ම ඉගෙනක අනිවාලට තයෙනවානේ ඔයා වෙනම පාඩන් කරනටඩ මුළු පොතක් කරම් පාඩං කරන වඩා ෂෝ පොතක් කියවන්න ඕ බව ඇත චෝට් නෝටක් හම් පාඩන් කර එක වඩාත් ලේසිී කරතෙන විාගටනන් ටක්ගාල වීඩියෝරය එක තුන බලන්න පුළුව භාගල ියන්න පුළොන් ගේෙක් නැදව වන්නේ වගේ හරි. නබස්සේ ආර්ථික විද්‍යානදල ප්‍රකාශ ප්‍රධාන වශයෙන් කොස් දෙක දෙෙනවා යාන රූපී ප්‍රකාශසා අභිමතානු රූපී ප්‍රකාශ කල නම් මත තැරපුදේ ආර්ථික විද්‍යාවට අදදාල ප්‍රකාශ ප්‍රධාන වශයෙන් කොටස් දෙකම දෙෙනවා යතාානු රූපී ප්‍රකාශයි අභිමතානු රූපී ප්‍රකාශයි කොමද යතාානු රූපී ප්‍රකාශසා අභිමතානු රූපී ප්‍රකාශ කියලම නොද යථානුරූපී ප්‍රකාශයි, අභිමතානු රූපී ප්‍රකාශයි කියලා. තේ යථානුරූපී ප්‍රකාශකයන්නේ මං එක ලියලා නෑ ම කියන්නම්. කුමක් ද කුමක් වූේද කුමක්වනු ඇත්දැයි ආදී ප්‍රශ්නවලට පිළිතුරුදීමට යොමු ත් සහ. ප්‍රශ්නය නිර්වද්‍යතාවේ පරීක්ෂා කළ හැකි ප්‍රකාශවලටගෙනවා. යතාානු රූපී ප්‍රකාශ කියලා මනවද යයාාන රූපී ප්‍රශකයනෙ කුමක්ද කුමක් වූවේද. කුමක් වනු ඇදදැයි ආදී ප්‍රශ්නවලට පිළිතුරදීමට යොමු උත්සහ. ප්‍රශ්නය නිර්වර්්‍යතාවේ පරීක්ෂා කළහැකි ප්‍රකාශම නවර්භතේ ආර්ථික විද්‍යාවට ආර්ථික වි්‍යයි ප්‍රකාශ ප්‍රධාන වශයෙන් කොස් දෙකයි. යථානරූපී ප්‍රකාශයි, අභිමතාන රූපී ප්‍රකාශයි. යතාාන රූපී ප්‍රකාශ ගැනමකදද කුමක්ද කුමක් වූවේ ද කුමක්වනු ඇදදැයි ආදී ප්‍රශ්නවලට පිළිතුරුදීමට යොමූ සහ. ප්‍රශ්නය නිර්වද්‍යතාව පරීක්ෂා ක හැකි ප්‍රකාශවලට අපිකිෙනවා යථානු රූපී ප්‍රකාශ කියලා රයි එතකොට යථාන රූපී ප්‍රකාශවල නිර්වද්‍යතාවය සැබෑ ලෝකේ කරුණු මගින් පරීක්ෂා ක හැක ගැනපුතේ යථානරූපී ප්‍රකාශයක් නම් සැබෑලෝකයේ දත්ත මගින් මේක හරිද වැරදිද කියලා චෙක්කර ගණඩ පුරුවන් අභිමතාන් රූපී ප්‍රකාශවල හෙම්වෑ රයිට උදාරනෙ දට ැ උදාාරක්ග ම කියැනකු මංකවා ලංකාවේ උද්ධමන අනුපාතිකය සියයට හැටයි කිය කියලා. ත ඒකපුතේ සැබෑ ලෝකයේ දත්තමගින් හරිද වැරදිද කියලා නිගමනයකට ලෙබෙන්ඩ පුළුවන්න්නේ. එතො යථානුරූපී ප්‍රකාශේවා හරිවෝනි නෑ. වැදිවඩ පුළුවන්. හැබැයි හරිද වැරදිදි කියලා නිගමනයකට ලෙබෙන්ඩ පුළුවන්න්නන් අන්නේ ප්‍රකාශ අපි කියමනවද යථානු රූපී ප්‍රකාශ කියලනම් යථානුරූපී ප්‍රකාශකයන්නේ හරිවෙ ඕෝනි නෑ? හරිද වැර්දිත කියෙන නිගමනයකට ලෙවෙන්න පුළුවන්න්නම් ප්‍රමාණවත්. ඒන්නේ නිර්වද්‍යතාවය සැබෑලෝකයේ කරුණුමගින් පරීක්ෂා කරන්න පුළුවන්නම් අන්නේ ප්‍රකාශී යථානු රූපී ප්‍රකාශ කියලකිරෙනවා. හරිම න්න ඔන්න නැහැ. අද. එනම් යතාන රූපී ප්‍රකාශය නිර්වචිතමයි කුමක්ද කුමක් වූවේද කුමක්වනු ඇදදැයි ආදී ප්‍රශ්නවලට පිළිතුරදීමට යොමුූ සහ. ප්‍රශ්නය නිර්වද්‍යතාවේ පරිීක්ෂා කළ හැකි, ්‍රකාශ කියනකයි නැතන් නිර්වද්‍යතාවේ සැබෑ ලෝකේ කර්ම මගින් පරික්ෂා කරන්න පුළුවන්. ඒවගේපුතේ ඩි වි්‍යානු බදධ බවත්තිනවා. යම් විෂයකට බද්ධ වෙච්ච ප්‍රකාශත්තමයි යතාානු රූපී ප්‍රකාශක කියයන්නින්. දැඩි විශානු බද්ධ බවත්තියෙනනවා න්‍යායාත්මක බවත්තියෙනවා විද්‍යාත්මක බවත්තියෙනව නොද දැඩි විශ්‍යානු බද්ධ බවත්තියෙනවා? නි්‍යායාාත්මක බවත්තියෙනවා විද්‍යාත්මක බවත් එෙනමකදතා දැඩි විශ්‍යානු බද්ධ බවත්වයෙනවා න්‍යායාාත්මක බවත්තියෙනවා විද්‍යාත්මක බවත්ති නමනවද යතාානු රූපී ප්‍රකාශනම් යතානන් රූපී ප්‍රකාශ සත්‍යවෙඩ ඔන්න සත්‍යයහිද අ සත්වය දෙන්න සැබෑ ලෝකෙ කරුණු මගින් අනාපරණය කරගන්න පුළුවන්න්නම් අන්නේ පකා යථානු රූපී ප්‍රකාශ කියලා කියනවා. එ බස්සේ අභිමතාන් රූපී ප්‍රකාශ. පුතේ අභිමතානරූපී ප්‍රකාශ කරන මිනිස්සුන් ඕෝලෑ ගෙවල්වලටත් ඇැවිලකිින් ඇති. ආ මේක මෙහෙම උුණනං හොඳයි. ආ මේමල් පෝච්චේ මෙතන බ්බඩන් හොඳයි අන්නේ වගේ ප්‍රකාශ වගේ තමයි මේ අභිමතාන් රූපී ප්‍රකාශි බාණපුතේ. සමාජය තුළ පැවතිය යුත්තේෙකුමක් දේ ගැ යෙන් දෝනමුකක්ද. සිදුුවිය යුත්තේෙකුමක් ද. අදහස් කරන ප්‍රකාශ තමයි අපි කැනමොන ප්‍රකාශද. අභිමතාානු රූපී ප්‍රකාශකගේ හමනොත් අභිමතාන් රූපී ප්‍රකාශ ගැන සමාජයේ තුළ පැවතිය යුත්තේ කුමක් ද සමාජය තුළ සිදුවිය යුත්තය කුමක් දෙන්න අදහස් කරන ප්‍රකාශවලට අපි කෙනවා අභිමතානු රූපී ප්‍රකාශ කියෙනයි එනම් සමාජයේ තුළ පැවතිය යුත්තේ කුමක් ද සමාජය තුළ සිදුවිය යුත්තේ කුමක් දෙයන්න අදහස් කන පකාශ අභිමතානු රූපී ප්‍රකාශය. මෙ අභිමතාන් රූපී ප්‍රකාශ ඇතිවෙන්නේ පුතිේ පුද්ගලයකුගේ විශ්වාස සාරධර්ම සිරිත්තරිත් අන්නේ වගේ දේවල්මත්. එනිසා අභිමතාන් රූපී ප්‍රකාශ පුද්ගලිකා දාසක් නතත් පුද්ගල බද්ධයි කියකිෙනවා ඒ යන්නේ පුද්ගලිකා අදහසක් මේක මේකේමත් යන පුතේ විශ්‍යානු බද්ධ බවක් නෑ ඒවගේ මේ සැබෑ ලෝකයේ තියෙන දත්ත මගින් සත්්‍යයිදා සත්්‍යයද කියලා නිගමනයකට එලෙබෙන්ඩ අපහසු ඇත්තනම් බෑ වගේ එෙන ඇතනම් බෑ සැබෑ ලෝකේ තින දත්ත වගේින් අනාවරණය කරගන්න. එනිසා. ර්ථක විද්‍යා පකාශය පුතේ ප්‍රධාන වශයෙන් කොස් දෙකයි යථානුරූපී ප්‍රකාශයි, අභිමතානුරූපී ප්‍රකාශයි, යථානුරූපී ප්‍රකාශකැනමකක්ද කුමක්ද කුමක් වූවේ ද කුමක් වනු ඇත්දැයියාදී ප්‍රශ්න වලට පිළිතුරදීමට යොමූ සහ ප්‍රශ්නය නිර්වද්‍යතාවේ පරීක්‍ෂා කළ හැකි ප්‍රකාශ? නැතන් නිර්වද්‍යතාවේ සැබෑ ලෝකයේ කරුණු මගින් පරීක්ෂාවටලක් කර හැක. විස් දැඩිවිෂයනු බද්ධ බවත්නවා න්‍යායාත්මක බවති නම් විද්‍යාත් බවදතිීනම්. අභිමතාන් රූී ප්‍රකාශකයන්නේ සමාජය තුළ පැවතිය යුත්තේකුමක්ද. සිදුවිය යුත්තෙකුමක් දැන්න අදහස් කරන ප්‍රකාශ. පුද්ගලයක සිරිතුල සාර්ධර්ම මත රඳා පවතින විශවාසම රඳා පවතිනවා එනිසා පුද්ගලික අදහසකි ඒවගේම විශ්‍යානු බද්ධ මවක් නෑ ඔන්න ඔටික තමයි පුතේ පලවෙනි වීඩියය එකින් අපි සාකච්ඡා කරන්න. යි අර අපි සාචඡා කරා ආර්ථි විද්‍යා ඇතිනකොමද පොදුනිර් වචනය සමාජීවිද්‍යා භවතාරු කරා ශක්ෂ මාර්ථික විද්‍යාාවහහාසාර්වාර්ථික විද්‍යාව ගැනතා කරා යතන් රූපී ප්‍රකාශ හා අභිමතාන් රූපී ප්‍රකාශකන කතා කර. හරිනම් අපි දෙමනිීඩිය කැම්පපුතේ ඉතිරි කොටස සාකච්චා කරමු. අනිවාරයේ වඩ ොහොඳයිනම් කමෙන්ටගත්දාන්න යාලුවන්ටත් බලන්න පුලුවනන් ස්ටේඩ දාන්න එමන්නතන් ගරූපල්ට ඉන්නවන ශයා කරන්න මොකද ඔයා යම් දෙයක් ඉගෙනගත්ත වගේ පුතේ එය තමන්ගේ යාලුවෙ කකුත් යම් වචනයක් හරි වීඩියක බල්ලා ඉගන ගනි.යි හරි ගුපල් නදර අනිවාරෙන් ස්කප්න එක ලින්ක්ටි ඇති ගපල්ට එකතුවෙන්න ඒවගේ බල මොහරි ප්‍රශ්න තියන වන අනිවාරෙන් කමට්ගක්දාලාහරිමයි නම්බරේ න නම්බරේට මැසේ ද්දාල හරි ආන්ඩ මොෝහරි විශේ කරන ගැටලුවක් තින නම් මීට වඩා වෙනස් නිර්වචන වාල ඉගෙනගත්තනම් ම බහෝදුට ගරුවත් පොතේ ති නිර්වචන ටිකම තමයි දෙන්නමොකොද ඒක තමයිපුතේ පිළිගත්ත නිර්වචනය මීට අම්මතරව. ග ගත්තට කිසි ලුවක් නෑ ගුරුවත් පතර තියෙන ප්‍රමාණයට වඩා අමතර අපි දැම් පන්තික ඇත්තර කරල් සාමානය පන්තිි කරද්දි. ගුරුවත් පොතර වඩා එයාගීලා උගන්නනවා අතනම්. හරද මෙතරත්මං ඊට වඩා උගන්නනවා මෙතන ෂෝට් නෝට් එකක් නිසා වැදගත්ම කරනු මතක තියාගන්න ඕන කරු තමයි මෙතන දාලක්දදි තරම් නෝට් එකක හැමෙක්ම දාන්නන්නේ පුතේ නෝට් එකක හැමකක්ම දැම්මනම් මතකතියාගන්න බෑන තනම් අර ස්කෝලි. ක මෙ ඉන්න ලොකු පොත්වගේ දීල වැඩන්නන්නේ ඇතරන නිසා මතකතිය මේකෙන් ඇත්තරම මක්ගන්න පුරුව ගොනල්ලා මේකු තෙර මේ ටික මතග තියාකරතොත් ත්තරමගේක් ගහණඩ පුුව රයිට එනිසා මත දැපත හරියට විෂය ඉගෙනග්ඩ ඒවගේම යිකෝන් ගොඩක් දරු ඉතන්ගින්නන අමාරු කලපුතේ ඒක ඇත්තකතා වක්නේ මේ ඒ ඔයාට එපාාවෙන්ඩ හේතු ඔයා සමාරවිට ඒක හරියට ඉගෙන ගෙන නෑ මේකට බැහැලා නෑ තර අනිසා ඉගැන මේකට බැහල මේක ලේවල තියන්න ඕන විෂේතන හමැතුව බෑපුත. ලේවලම තිබ්බොත්. ලවලට මේක බැදුනොත්තමයි මේක හොදට ඉග ගන්න පුලුව මංහිතනමේ වඩියක බල්ලවට අනිවාරෙන් මේටික සුපිරිට මතක හිටින් දැති කියලා. එනිසා අත් වැනි කෝන් කැන්නපුතේ මහලොකු විෂයක් නෙමේ අමාරු විෂ්‍යයක් නෙමේ තර්කාන්කූල විෂයක් තමයි. මේක හරියට ඉගෙනගත්තනංවා හරියට පාඩන් කරනං මේ මහලු විශ්‍යයක් වෙන්නන. යි් අරිම්පුතය අපිත් දෙබනි වවිදිියකින් හමුව එමු එනංවාල චනල්ලක සප්‍රයි් කල තියගන්න. කෝන් වලට BSස්ල් දාල් සියලුව පාඩම් පාස්පේප අන්නේ වදේවල් අපි ඉදිරයේදී සාකච්ඡා කරගෙන යනවාමේ විදියටම හරි එන අපි ඉරඟ දවසේ මේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පළවෙනිි පාඩ මේ දෙෙවනි ෂෝට් නෝට් විඩිය කත්තෙක්ක හමුවෙමු.